Hello guys, ආයුබෝවන් කියලා පිළිගන්නු අපේ ගුරුතුමා YouTube channel එකට. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඕනෑම විෂයක් ඉතාමත් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් ක්‍රම හයක් සම්බන්ධයෙන්. පළවෙනි ක්‍රමේ තමයි ළමයි ඕගොල්ලන්ට පුළුවන් අතින් ලියපු notes පාවිච්චි කරන්න. ඒතර ඕගොල්ලන්ට යම් කිසි විෂයක notes ඕගොල්ලෝ ගාව complete නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් ඒ notes යාළුවෙක්ගෙන් හරි නැත්නම් වෙනම විදිහකින් හරි හොයාගෙන notes ටික ෆොටෝකෝපි ගහන්නේ නැතුව ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන ඒ notes වෙනම ඕගොල්ලන්ගේ note එකකට අරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒ note එක කෙටි කරලා short note එකක් හදාගන්න. එතකොට මම ඕගොල්ලන්ට print out ගන්න එපා කියලා කියන්න හේතුව තමයි ඕගොල්ලෝ print out ගත්තාම ඕගොල්ලෝ note එක ලියන්නේ නැහැ. ඒතර ඕගොල්ලන්ට මතක හිටින ප්‍රමාණය අඩු වෙනවා. නමුත් ඕගොල්ලෝ note එක ලියුවොත් වෙනම note එකක් විදිහට නැත්නම් short note එකක් ගහගත්තොත් ඕගලන්ට පුළුවන් ඒ note එක වැඩි ප්‍රමාණයක් මතක තියාගන්න. දෙවෙනි ක්‍රමේ තමයි ඕගොල්ලෝ යම් කිසි අමාරු පාඩමක් තනියෙන් ඉගෙන ගත්තොත් ඕගලන්ට පුළුවන් ඒ පාඩම ඕගොල්ලෝගේ දන්නේ නැති ඒ පාඩම අමාරු යාළුවෙක්ට උගන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕගලන්ගේ යාළුවෙක්ට පාඩම ඉගෙනුවාම ඒ පාඩම ඕගලන්ටත් රිවිෂන් එකක් වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ යාළුවන්ටත් ඒක පුළුවන් වෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒ පාඩම සුපිරියටම තේරෙනවා. ඒ වගේම තමයි අපහැදිලි කොටසක් තිබ්බොත් ඒ පාඩමේදී ඒ අපහැදිලි කොටසත් ඕගොල්ලන්ට යාළුවෙක්ට කියලා දෙද්දි අනිවාර්යෙන් තේරුම් ගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමේ තමයි ඕගොල්ලන්ට පුළුවන් මොකක් හරි පාඩමක් ඉවරුණාට පස්සේ යාළුවෝ සමග ඒ පාඩම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒතොර යාළුවොත් එක්ක මෙහෙම සාකච්ඡා කරාම ඕගලන්ට පුළුවන් ඒ පාඩමේ ඕගලන්ට අපහසු කොටස් තියෙනවා නම් ඒ අපහසු කොටස් පුළුවන් යාළුවෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් අපහසු කොටස් ඕගලන්ට පුළුවන් නම් තවත් යාළුවෙක්ට කියලා දෙන්නත් පුළුවන්. එතකොට මේ ආකාරයට යාළුවෝ සමග සාකච්ඡා කරාමත් ඕගලන්ට පුළුවන් අමාරු වෙලා තියෙන පාඩමක් සුපිරියටම ගොඩදාගන්න. හතරවෙනි ක්‍රමයේ තමයි ඕගලන්ට පුළුවන් දිනපතා ඉගෙනගත්ත දේවල් මනසින් මෙනෙහි කරන ගමන් නිදාගන්න. එතකොට මේ ආකාරයට මනසින් මෙනෙහි කරන ගමන් නිදාගද්දී ඔයගොල්ලෝ ඉගෙනගත්ත දේවල් වැඩි වාර ගණනක් අපි යොදා ගන්න නිසා අපි මනසින් භාවිතා කරන නිසා අපිට පුළුවන් මේ ඉගෙනගත්ත දේවල් ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න. පස්වෙනි ක්‍රමේ තමයි ඔයගොල්ලෝ ඉගෙනගත්ත දේවල් වලින් සොයන් තර්ක ගොඩනා ගන්න ඕගලන්ට පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉගෙනගත්ත යම්කිසි තියරියක් තියෙනවා නම් ඒ තියරිය යොදා ගන්න පුළුවන් අවස්ථා මොනවද? ඊට පස්සේ ගානක් හදද්දී මේ ගාන හදන්න පුළුවන් වෙනත් ක්‍රම මොනවද වගේ අන්නේ ආකාරයට සොයන් තර්ක ගොඩනගමින් ඕගලන්ට පාඩම් කරන්න පුළුවන් නම් අන්න ඒ ආකාරයටත් ඕගලන්ට පුළුවන් ඕනෑම අමාරු පාඩමක නැත්නම් ඕනෑම අමාරු සබ්ජෙක්ට් එකක ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණෙන්න. හයවෙනි ක්‍රමේ තමයි ඕගලන්ට පුළුවන් ඉගෙනගත්ත දේවල් නිදහස් මනසින් මෙනෙහි කරන්න. එතකොට මේ ක්‍රමේදී අපි මූලිකවම බලන්න ඕන අපිට පුළුවන් නම් මේ අපි ඉගෙනගත්ත දේවල් භාවනාවක් වගේ මෙනෙහි කරන්න. එතකොට අපේ මනසේ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම මනසේ කැපැසිටි එක වැඩි වෙනවා. එහෙමනම් අපිට මතක තියාගන්න පුළුවන් කරුණු ප්‍රමාණයත් මේ ක්‍රමය හරහා වැඩි කරගන්න පුළුවන්.